ප්‍රශ්න කොයි තරම්ද ජීවිතය කියලා හිතෙන්නේ. මේ ගෙනල්ලා මෙන්න මේ ප්‍රශ්න තමයි පාරිභෝගිකයන් ඉවලා තියෙනවා කියලා අපිට බාර දෙනකොට. ඒ කියන්නේ මේ පාරිභෝගික ප්‍රශ්න කියවුවහම ගොඩක් ප්‍රශ්න තියෙන එක එක විෂයන් එක ගත්තහමනේ ජීවිතයේ ප්‍රශ්නත් ඒ වගේම ජීවිතය හරිම සංකීර්ණ මාතෘකාවක්. හැබැයි අපි මේ ප්‍රශ්න කියන දේවල් වලට එක එක විෂයන් කරහා පොඩ්ඩක් එක එක විදිහටයි උත්තර හොයන්න ඕනේ. දැන් රූපලාවන්‍ය සම්බන්ධයෙන් තියෙන ගැටලුවකට අපිට මේ අනිකුත් කාරණාවකට වගේ උත්තර හොයලා බෑ. අනිකුත් කාරණාවකට තියෙන පෞද්ගලික ගැටලුවකට රූපලාවන්‍ය හා සම්බන්ධ කරලා උත්තර හොයන්න බෑ. ඒ කියන්නේ එක එක කෙනාට තියෙන ප්‍රශ්න එක එක කෙනාට ආවේනිකයි. අපි ඔබ දන්න උදෑසන වැඩසටහන් වලදී අපි වැඩිපුරම ඔබේ රූපයත් හා සම්බන්ධ ගැටලු ගැන කතා කරනවා. ඒ නිසා මට හිතෙනවා මේ උදෑසන වැඩසටහන් තුළ මේ ගෙවෙන කාලය අතිශයින් ජනප්‍රිය ස්වර්ණවාහිනී එළියට ගියහම අපිට දැනෙන ප්‍රතිචාරත් එක්ක බලනකොට සමහරු දැන් පෞද්ගලිකව මගනොත් ඇවිල්ලා අහනවා මොකද්ද මේවට කරන්නේ කියලා. මේ තරමටම ඔබ සමීපයි කියන කාරණාව දැන් ඔප්පු වෙලා අවසානයි. ඒ නිසාම තමයි සූදානම් වෙන්නේ අපි හැමදාමත් අර අපි කියනවා මේ හොඳ පිරිස අපේ ජීවිතයට එකතු කරගන්න, හොඳ ඇසුරු කරගන්න. ඇසුරු කරන්නේ එතකොට අපේ දැනුම ජීවිතය ගොඩක් වෙනස් වෙනවා. ඒ නිසා අපි හැම ශ්‍රේෂ්ඨකම වෙන ප්‍රවීණයන් තමයි මේ සාකච්ඡා වලට සම්බන්ධ කරගන්නේ. ප්‍රවීණයන්ගෙන් ලබා දෙන දැනුම පිළිබඳව අපි ළඟ තියෙන අප්‍රමාණ විශ්වාසය නිසා. අපි සම්බන්ධ කරගත්ත ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියක් ජැකී අපොන්සු මහත්මිය හතුපිපෙන්නාසේ රූපලාවන්‍ය ගාර බිහි වෙන සමාජයක, රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් එකතු වෙන සමාජයක අපි හොඳ පිරිස තෝරා ගන්න ඕනේ බුද්ධිමත්. අයිබන් සුබදාස. මං කිව්ව කාරණාව හරිනේ? ඔව්, හරියටම හරි. ඔබ ශේෂ්ත්‍රයේ වසන ගණනාවක් ඉන්න නිසා මුද සමහරක් අය දැනුම නැති අය දැනුම ලබා දීලා ඇති වෙන ගැටලු සම්බන්ධයෙන් ඔබට ඕන තරම් අත්දැකීම් ඇති. ඔව්, ඇත්ත. ඔව්. ඉතින් ඔබ දන්නවා මේ අපි අද දවසේදී ඔබේ ප්‍රශ්න පිළිබඳව තමයි කතා කරන්න කියලා. විශේෂයෙන්ම මේ කොයි තරම් රූපයත් එක්ක ගත්තාම ඔබ වැරදි තීරණ අරගෙන පසුතැවෙනවාද කියන කාරණාව මේ ප්‍රශ්න දැක්කම අපිට පේනවා. අපි මුලින්ම වේහැල්ල ප්‍රදේශයෙන් කුමාරි රත්නායක කියව ප්‍රශ්නට උත්තර දෙන්න සූදානම් වෙන්නේ. ඇය කියනවා, ඇය අහනවා ඔබෙන් බ්ලීචින් ආලේපන හඳුනා ගන්නා හැටි ටිකක් පහදා දෙන්න. ඒ වගේම තමයි මේ ඒ බ්ලීචින් වැරදුනහම ඇතිවන ආසාදන තත්ත්වයන් මොනවද? ඒව හඳුනාගන්නේ කොහොමද? ඔබ හැමදාමත් ඒ ගැන කතා කරනවා. මං හිතන්නේ අවුරුදු 9ක් 10ක් තිස්සේ කතා කරනවා. නමුත් ඒත් සමහරු ඉන්නවා හැම චෙක් කරන්න ආවම සුරංගි දන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ බ්ලීචින් ක්‍රීම් එකක්ද කියලා දන්නේ නැහැ. එහෙම ඒවා තියනවද කියලා අහනවා. ඒවල එන පෙනුම ආසාදන තත්ත්ව කොයි වගේද කියලා අහනවා. තාම නොදැනුවත් කමින් ඉන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් මම කියන්නම් බ්ලීචින් ක්‍රීම් එකක් හඳුනා ගන්න හරිම පහසුයි. වැඩේ තියෙන්නේ අමුද්‍රව්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් කියවලා බ්ලීචින් ක්‍රීම් එකක්ද කියලා හරියටම හිතා ගන්න බෑ ඕගලන්ට. මොකද අමුද්‍රව්‍ය වල සඳහන් කරන්නේ නැහැ කිසිම තහනම් දෙයක්. ඒ කියන්නේ රසදිය, හයිඩ්‍රොක්විනෝන්, අධික ලෙස කෝජික් ඇසිඩ් ඒ වගේ දේවල් සඳහන් කරන්නේ නැහැ. එහෙම සඳහන් වුණොත් ඕගොල්ලෝ ගන්නේ නැහැ. හැම ඇසුරුමකම සඳහන් වෙන්නේ බ්ලීචින් අඩංගු නැහැ. එහෙම නැත්නම් මේක රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් නැති ස්වභාවික, එහෙම නැත්නම් නැචුරල් වයිට්නින් කියලා සමහරු සාධාරණීකරණය කරන්න යනවා. නැචුරල් වයිට්නින් කියලා දෙයක්වත් නැහැ. නැචුරල් කියන්නේ ස්වභාවික, වයිට්නින් කියන්නේ රසායනික ද්‍රව්‍ය. එතකොට ස්වභාවික රසායනික ද්‍රව්‍ය කියලා දෙයක් නැහැ. ඉතින් එවැනි දේවල් කිය කිය එහෙම නැත්නම් හර්බල් කියලා ඒ වගේ ඔබට අලෙවි කරන්න බලනවා මේ සමාජයේ. දැන් ඒ විදිහේ ගොඩාක් තියෙනවා මේ මාකට් එකේ. මතක තියාගන්න බ්ලීචින් ක්‍රීම් එකක් හඳුනා ගන්න ඉතාමත්ම පහසුයි. වයිට්නින් කියලා තියෙනවා නම් ආයි කතා දෙකක් නැහැ. ඒකට අතවත් තියන්න එපා. මොකද වයිට්නින් කියන්නේ වයිට් කියන නමේම තියෙන සුදු කියන එක. කිසිම ආලේපනයක් සුදු කරන්න බෑ. සුදු කරනවා කියන්නේ වයිට්නින් කරනවා කියන්නේ ඒ රසායනික ද්‍රව්‍ය දැම්මොත් පමණයි. පැහැපත් කියන්නේ ෆෙයා කියන එක. ෆෙයානස් කියන එක තියෙනවා නම් බය නැතුව ගන්න පුළුවන්. නමුත් එහෙමත් කියන්න අමාරුයි. මොකද ෆෙයානස් සමහර ඒවා තියෙනවා අමුද්‍රව්‍ය සඳහන් කරලා නැතත් රසදිය අඩංගුයි. ඉතින් ඒ හින්දා ඔගලගේ අතේ තියෙන ක්‍රීම් එක පොඩ්ඩක් මේ මෙතන ගාලා බලන්න. එහෙම ගාලා බලද්දි මේ රවුන් දෙකක් කරකරනකොට ඔගලන්ට තේරෙනවා මේක හැමට උරා ගන්නවද නැද්ද. එහෙම එක උඩ එක ගෑවෙනවා නම් ටූත් පේස්ට් වගේ, එහෙම නැත්නම් මැටි ගෑවෙනවා වගේ ඝනත්වයකින් ගෑවෙනවා නම් ඒක ගාන්න එපා. ඒ කියන්නේ ඒකේ රසදිය අඩංගුයි. ඉතින් මතක තියාගන්න රසදිය තප්පර 28න් සයිලවලට බහිනවා. එතකොට තප්පර 28ක් ඔයා මේක ගගා හිටියොත් මෙතනින් ලේවලට කලවම් වෙනවා, සෛලවලට බැහැලා ඒක මුළු ශරීරේම යනවා. රසදිය කියන්නේ බැර ලෝහයක්.
ගොඩාක්ම නරක දෙයක් අපේ හැමට ලේවලට කලවම් වෙන්නේ ඉතාමත්ම නරක දෙයක්. ආසාදන තත්ත්ව ගත්තොත් ඉස්සලාම වෙන්නේ කටවටේ කළු වෙන එක. කටවටේ කළු වෙනවා, එහෙම නැත්නම් අඳුරු පැහැති සමක් අපි කියන්නේ කළු කෙනෙක් කියලා. කළු අයගේ නිකන් අලුහං වගේ ලප එනවා, පුස්කාල වගේ. එහෙම නැත්නම් අකලට ඇස් වටේට කළු රැලි වෙනවා. ඇස් වටේ කළු වෙනවා, හරියටම සන්ග්ලාසස් ඇඳලා වගේ නිකන් බලද්දි හරියටම ඇස් වටේ රවුන්ඩ් දෙකක් කළු වෙනවා, කටවටේ කළු වෙනවා, හැම යනවා. ඒ වගේම පපුව ප්‍රදේශේ, පිට ප්‍රදේශේ බිබිලියනවා, ඇඟේ නොයෙකුත් අනිත් ප්‍රදේශවල බිබිලියනවා. සමහර වෙලාවට පතුල වටේටත් හැම යන්න බලනවා, කළු වෙනවා, ඒ වගේ වෙනවා. එහෙම වෙනකොට අපි හිතනවා කෑමක් ඇලර්ජික් වෙලා, එහෙම නැත්නම් බෙහෙතක් ඇලර්ජික් වෙලා කියලා. මතක තියාගන්න, බෙහෙත් අඩංගු කැප්සියුල් ගත්තත් එකම දේ වෙන්නේ, රසායනික ද්‍රව්‍ය අඩංගු දෙයක් ගත්තත් ඔය ආසාදන තත්ත්ව තමයි වෙන්නේ. ඉතින් ගොඩක් ප්‍රවේසම් වෙන්න සමහරලාට ඇඟේ එක එක පාට වෙනවා. ඒ කියන්නේ මූණ ලස්සනට සුදු වෙනවා, බෙල්ල එහෙම නැත්නම් අත්පය කළුයි. එහෙම නැත්නම් ඇඟේ වෙන ප්‍රදේශ එක ටෝන් එකකට නැහැ. ඉතින් ඒ වගේ තැන් තැන් එක එක පාට වෙනවනේ. ඒ කියන්නේ ඔබ රසායනික ද්‍රව්‍යයක් භාවිතා කළා, අපිට දුරකථන ඇමතුමක් දුන්නොත් අපි ඕගලන්ට ලේසි කරනවා හඳුනා ගන්න, ඕගලන් අතේ තියෙන ක්‍රීම් එක, අතේ තියෙන කැප්සියුල් එක හොඳද නැද්ද කියලා වටහලා දෙන්න. ඔව්, ඔබ දන්නවා අපි කතා බහ කරන්නේ දැන් ඔබට ගොඩක්ම හුරු පුරුදු දේවල් තමයි නයිව් ෆෙයානස් ක්‍රීම් එක, කැප්සූල් එක, නයිව් හර්බ්ස්, නයිව් රෝස්, මේවා දැන් ඔබට සාමාන්‍යයි. නමුත් අපි හැම වෙලේම උත්සාහ කරනවා මාධ්‍යයක් විදිහට දැන් එකම පිරිසක් නෙවෙයි අපේ ප්‍රේක්ෂක යම් කිසි විදිහකින් අද හාහා පුරා කියලා, මොකද අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා, ඔබේ බඩවි ඔස්සේ අපි නරඹන පිරිසක් ඉන්නවා. ඒතර කෙනෙක්ට මේ පණිවිඩය සන්නිවේදනය කළ තව කෙනෙක් හාහා පුරා කියලා අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට හරි වැදගත් වෙනවා මේ පිළිබඳව. අපි කතා කරන්නේ ආයුෆාමා නියුට්‍රා පුද්ගලික සමාගමේ නිෂ්පාදනයන් පිළිබඳවයි. ඒතර ඒ තුළින් කොහොමද ඔබට ලස්සන කරගන්න පුළුවන්, ඔබේ අඩුපාඩු හදාගන්න පුළුවන් කියන කාරණාව තමයි සාකච්ඡා කරන්නේ. ඇත්ත එක පාටම කෙනෙක් බැලුවොත් බලයි අපි මොකද්ද මේ කතා කරන මාතෘකාව කියලා. එතකොට තව ප්‍රශ්නයක් යොමු කරනවා මාතර ප්‍රදේශයෙන් වර්ෂා. වර්ෂා කෞශාලි වර්ෂා අහනවා, නයිව් ෆෙයානස් කැප්සූල් එක ගන්නකොට නයිව් හර්බ්ස් ආලේප කරන්න අවශ්‍ය නෑ නේද කියලා. කැප්සියුල් එකක් ඕනම ආලේපනයක, ඕනම ප්‍රොඩක්ට් එකක, ඕනම බ්‍රෑන්ඩ් එකක එකම ජාතියෙන් භාවිතා කරොත් ඔගලන්ට ප්‍රතිඵල වැඩි, ප්‍රතිඵල එන්න තමයි එහෙම හදලා තියෙන්නේ. දැන් නයිව් හර්බ්ස් කියන්නේ අපේ බ්‍රෑන්ඩ් එක, ඒකේ තියෙන ෆේස් වොෂ් එක, දවල්ට ගාන ෆෙයානස් ඩේ ලෝෂන් එක, රාත්‍රී කාලයට ගාන ෆෙයානස් නයිට් ක්‍රීම් එක, එහෙම නැත්නම් ඇලෝ ජෙල් එක, මේවා බාහිර සත්කාර. ඒවා භාවිතා කරන ගමන් අභ්‍යන්තරව නයිව් ෆෙයානස් හෝ නයිව් රෝස් කැප්සියුල් එක ගත්තොත් ප්‍රතිඵල වැඩි. හේතුව එකම ආයතනයක හැදෙන්නේ, එකම නමින් හැදෙන්නේ, ඒ එකකට එකක් ක්‍රියා කරන්න හදලා තියෙන්නේ. මතක තියාගන්න, එක ආයතනයකින් එන කැප්සියුල් එකකුයි තව ආයතනයකින් එන ආලේපන පෙළකුයි ගෑවොත් ඒ දෙක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. අපි දන්නේ ඒ දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් මොන හරි එකතු වෙලා ඒක අහිතකර දෙයක් ඇඟ ඇතුලේ වෙයිද කියලා. නමුත් එකම ආයතනයක එහෙම වෙන්න හදන්නේ නැහැ. එකකට එකක් සම්බන්ධ කරලා හදන්නේ. ඉතින් මතක තියාගන්න, ගොඩක් අය හිතනවා කැප්සියුල් එක විතරක් ගත්තොත් ඔක්කොම හරි කියලා. එහෙම වෙන්නේ නැහැ. පළවෙනිම පිරිසිදුකම ගැන හිතන්න, මූණ පිරිසිදු කරගන්න ෆේස් වොෂ් එකක් අත්‍යවශ්‍යයි. හැමට ගැළපෙන ෆේස් වොෂ් එක භාවිතා කරන්න. අධික තෙල් තියනවා නම් T3 ෆේස් වොෂ් එක, එහෙම නැත්නම් ඇලෝ ෆේස් වොෂ් එක. ඒ දෙකත් එක්ක, ඒ දෙකෙන් එකක් තෝරගෙන ඔබේ හැමට ගැළපෙන ඩේ ලෝෂන් එක දවල්ට, රාත්‍රි කාලයට නයිට් ක්‍රීම් එක ගන්න. එහෙමත් නැත්නම් ඇලෝ ජෙල් එක ඔබට පුළුවන් දවල් කාලයටත් රාත්‍රි කාලයටත් ගන්න. ඒ බාහිර සත්කාරත් එක්ක අනිවාර්යයෙන්ම මතක තියාගන්න අභ්‍යන්තර සත්කාරය ගන්න ඕනේ. නයිව් රෝස් නයිව් ෆෑනස් කියන්නේ ISO කියන තත්ත්ව සහතිකයේ තියෙන, ෆුඩ් ඇන් සේෆ්ටි කියන තත්ත්ව සහතිකයේ තියෙන බය නැති කැප්සියුල් එකක්. බය නැහැ කියලා මම කියන්නේ කිසිම බෙහෙතක් අඩංගු නැති නිසා, අංශු මාත්‍රයක්වත් අඩංගු කරන්න බැරි, අඩංගු කරන්න තහනම් කරලා තියෙන මැංගනීස් සිලිකන් සෝඩියම් අංශු මාත්‍රයක්වත් අපේ වල නැහැ. ඒ හින්දා බය නැතුව ගන්න පුළුවන්. අධි මාත්‍රාවලුත් නැහැ. දැන් 0.05 තියෙන්න ඕනේ බයෝටින්. ඊට අඩුවෙන් තිබ්බට කමන්නේ. ඉතින් ගොඩක් දුරට ඊට වැඩියෙන් තියෙන ඒවා ගොඩක් අය හිතනවා බයෝටින් ගොඩාක් ගත්තොත් ඉක්මනට ලස්සන වෙයි කියලා. ඊට පස්සේ බයෝටින් වැඩියෙන් ගත්තම වෙන්නේ ඌස් අවුට් වෙනවා. අපි කියනවා මේ පිම්පල්ස් වගේ ඇවිල්ලා පැහැවල එළියට ඉස්ම ගලන තත්වෙට පත් වෙනවා. ඉතින් ඒ හින්දා ඕනම දෙයක් ඕනාට වඩා ඕනෙම නෑ කියලා කතාවක් තියෙනවා. ප්‍රවේසම් වෙන්නේ ඒ වගේ දේවල් ගදී අධි මාත්‍රාවල් කොහොමටත් ඇඟට යන්න අවශ්‍ය නැහැ. එවැනි දෙයක් ඇඟට යන්න ඕනේ නම්
වෛද්‍යවරයෙක් ඔබට නිර්දේශ කරයි ඔබේ බයෝටින් හරි විටමින් ඊ හරි එහෙම නැත්නම් මැංගනීස් සිලිකන් සෝඩියම් හරි ඕනතාවයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් ඔබට නිර්දේශ කළා ලියලා දෙයි එවැනි දෙයක් ගන්න එහෙම නැත්නම් ඕවර් ද කවුන්ටර් ගිහිලා නිකන් ෆාමසියකකින් ඔබට නම කියලා ගන්න බෑ නමුත් ආහාර අතිරේක සැබෑ ආහාර අතිරේක වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය නැහැ ඔබට නයිෆැනස් නයිබ්‍රෝස් කියලා බය නැතුව ඒ දෙකෙන් එකක් අරගෙන භාවිතා කරන්න පුළුවන් ඔව් ඉතින් ඒ විදිහට උපදෙස් දෙනකොට ඔබට හිතේ කුතුහලයක් එනවා මේ පිළිබඳව තව තව දුරදුර දැනගන්නේ කොහොමද කියලා අපි දුරකථන අංක දෙකක් ඔබට සඳහන් කරනවා 077 01 01 37 97 077 01 01 37 98 තිරේ දෙස්සන දුරකථන අංක එක්ක මේ වෙලාවේ සජීව සම්බන්ධ වෙලා ආයුෆාමා නියුට්‍රා පුද්ගලික සමාගමේ කණ්ඩායම සූදානමින් ඉන්න ඔබට කතා කරන්න ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න ඔවුන්ගේ ලිපිනේ ආයුෆාමා නියුට්‍රා පුද්ගලික සමාගම මා එළිය ජායල ඕනක සම්බන්ධ වෙලා මේ ගැටලු නිරාකරණය කර ගන්න හරියට හරි අවබෝධය ලබා ගන්න කියන දේ තමයි මාධ්‍යයක් වශයෙන් අපි ඔබට කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා ජකේ මහත්මයනේ කවුද අපිට වෙලා තියෙන්නේ උමාලි කොස් ගමින් තමයි මේ ප්‍රශ්නය වල තියෙන්නේ එතකොට ඇය සඳහන් කරනවා ග්ලූටතයින් අධිමාත්‍රාව සහිත නිෂ්පාදනයක් වෙනුවෙන් පෙනී සිටින වෛද්‍යවරයෙක් ග්ලූටතයින් ගැන පැහැදිලි කරමින් කෑ සිටියේ ඒ අඩංගු අනෙකුත් දේවල් එක සමයි මේ ග්ලූටතයින් අඩංගු වෙලා තියෙන්නේ කියලා එහෙම නේද මේ සඳහන් කරනවා ඇද්දේ. එතකොට මේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ ඒ තියෙන අනෙකුත් දේවල් එක්ක සිදු වෙන ක්‍රියාකාරීත්වය මත කියලයි ඇය සඳහන් කරන්නේ ඒ වෛද්‍යවරයා කිව්වා කියලා. එතකොට නව් ෆයානස් එකෙන් ඔබලා මෙතෙක් සඳහන් කළ එකම නේද මේ වෛද්‍යවරයා සඳහන් කරන්න කියලා අහනවා. හැබැයි ඔහු අධිමාත්‍රාවෙන් දෙන හානිය ගැන කවදාවත් සඳහන් කළේ අධිමාත්‍රාවක් නම් ඒකෙන් වෙන හානිය ගැන කවදාවත් සඳහන් කළේ නැහැ නේද? බයෝටින් උනත් හොඳයි කියනවලු. එම නිෂ්පාදනයේ තිබෙන අධිමාත්‍රාවෙන් සිදුවන හානිය කතා කරන්නේ නැහැලු. එතකොට ඔහු නිෂ්පාදනයේ නමින්ම වෛද්‍ය උදිත වෛද්‍ය සඳරුවන් වගේ නිර්දේශන කිරීම ලබා දෙන්නෙත් නැහැ. කියන්නේ ඔහු ඒකෙන් අදහස් කරනවා ඇත්තේ කෙටියෙන්ම කියනවා නම් නිෂ්පාදනයේ නම කියන්නේ නැහැ. ඒ ඔබේ සමාගමේ ඉන්න උදිත වෛද්‍යවරයා වෛද්‍ය සඳරුවන්ලා වගේ නිෂ්පාදනයේ නම සඳහන් කරන්නේ නැතුව මේ පිළිබඳව කතා කරනකොට අපිට පැහැදිලි ඇති ප්‍රශ්නේ. ඔව් ඇත්තටම ග්ලූටතයන් අධිමාත්‍රාව ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනේ ලංකාවට. මතක තියාගන්න මේ ග්ලූටතයන් හරි පොපියුලර් වුණා පහුගිය ටික හරි ජනප්‍රියයි. හේතුව ගොඩක් අය ආසයි සුදු වෙන්න. ඉතින් ගොඩක් අය හිතනවා ග්ලූටතයන් වලින් විතරක් සුදු වෙන්න පුළුවන් කියලා. දැන් අපි ඒක නිතරම කියනකොට හැම ආයතනෙම පටන් ගත්තා කියන්නේ නෑ ග්ලූටතයන් අර අපි කියන දේම. ග්ලූටතයන් එක්ක වෙන අමුද්‍රව්‍ය ඒ කියන්නේ ෆයනස් ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු වෙලා තමයි පැහැපත් වෙන්නේ කියන එක කියනවා. නමුත් එතනදී අපි කියන එකේයි ඒ අය කියන එකේයි වෙනසක් තියෙනවා. වෙනස තමයි නයිෆයනස් එකේ අකයි බෙරි වීට් ජර්ම් ඔයිල් පයින් බාක් එක්ස්ට්‍රැක්ට් ග්‍රේප් සීඩ් එක්ස්ට්‍රැක්ට් ග්ලූටතයන් ඒ වගේම බීටා කැරටින් මේ වගේ දේවල් එකතු වෙලා තමයි මේ ග්ලූටතයන් එක්ක එකතු වෙලා ෆයනස් එකක් දෙන්නේ. සුදු නෙමෙයි නමුත් ලස්සන පැහැපත්කමක් දෙන්නේ. ඒක ඒ දේම කියන්න බලනකොට වෙන කම්පැනි එකක් හොඳට හිතලා බලන්න අධිමාත්‍රාව ගැන කතා කරන්නේ නැහැ. බයෝටින් අධිමාත්‍රාව ගැන කතා කරන්නේත් නැහැ. බයෝටින් හොඳයි හොඳයි කියනවා විතරයි. නමුත් ග්ලූටතයනුත් අධිමාත්‍රාවක් තියාගෙන කියන්නේ ග්ලූටතයන් හොඳයි කියලා. ඒ තියෙන මාත්‍රාව ගැන කතා කරන්න ඇති හේතුවක් තියෙනවා. දැන් අපි මාත්‍රාවල් මම හිතන්නේ ගිය සතියේ ડોક્ટર උදිතයි මායි තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් 29ම කියෙව්වා. ඒ වගේම ඒකේ තියෙන මාත්‍රාවල් ගැන කියෙව්වා. එහෙම හැමදාමත් කියනවා නමින්ම කියනවා ડોક્ટર උදිත ડોક્ટર සඳරුවන් ඔබ ලියලා එවලා තියෙනවා වගේම නමින් කියනවා නයිෆයනස් නයිබ්‍රෝස් බය නැහැ. මොකද හේතුව වෛද්‍ය සභාවෙන්වත් කොහෙන්වත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේවල බෙහෙත් නැහැ. බෙහෙත් අඩංගු නැති නිසා ආහාර අතිරේකයක් නිසා ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් කියලා ඒ වෛද්‍යවරු බය නැතුව කියනවා. නමුත් නම කියන්න බයයි කියන්නේ ඒකේ බෙහෙත් අඩංගුයි. මොකද බෙහෙත් ඇවිල්ලා මාධ්‍යයේ විකුණන්න තහනම්. අපිට නිකම් බෙහෙතක් ගන්න කියන්න බෑ. දැන් ඔළුව රිදෙනකොට මේ බෙහෙත ගන්න, කැස්සට මේ බෙහෙත ගන්න, එහෙම එහෙම කියනවා අපි වෛද්‍යවරු අහලා නැහැ. වෛද්‍යවරයෙක් හමු වෙලා ඕනේ ඒ උණට, කැස්සට බෙහෙත් ඒ වගේ දේවල් ගන්න. නැත්තම් අපිට මාධ්‍ය වලින් ඇඩ්වර්ටයිස්මන් දාදා කියන්න එපා උණ හැදුනොත් මේ බෙහෙත ගන්න. එහෙම ඒවා ඔගොල්ලෝ දැකලා තියෙනවද? නැහැ. අපි දැකලත් නැහැ. ඉතින් මතක තියාගන්න
වෛද්‍යවරයෙක් කියලා නාමිකව කිව්වට හොයලා බලන්න පළවෙනි දේ ඒ වෛද්‍යවරයා ඒ ස්පිරිතාලේ ඒ හොස්පිටල් එකේ වැඩ කරනවාද. ඒ තමයි පළවෙනි දේ. දැන් ડોක්ටර් සඳරුවන් යුද්ධ හමුදාවේ හිටපු වෛද්‍ය කියද්දි ඒ කරාපිටියේ රෝහලේ වැඩ කරා කියද්දි පොඩ්ඩක් හොයලා බලන්න ඒව ඇත්තද. ඒ වගේම හැම වෛද්‍යවරයා ගැනම මොන හරි මහ රෝහලක ඉන්නවා කියලා කියද්දි හොයලා බලන්න ඇත්තට මේ රෝහලේ වැඩද. එතනින්ම එතකොට තේරෙන ඕගලන්ට ඇත්තට මෙයා වෛද්‍යවරයෙක්ද වෘත්තිමය වෛද්‍යවරයෙක්ද නැත්නම් නාමිකව නිකන් වෛද්‍යවරයෙක්ද. ඒ පළවෙනි දේ. අනිත් එක තමයි නම කියනවද බලන්න. කැප්සියුල් එකක් ඉන්ට්‍රඩියුස් කරනවා නම් දැන් මම ඇවිල්ලා මෙතන නයිෆයනස් නයිබ්‍රෝස් කියන්නේ නැත්තම් මේ කැප්සියුල් හොඳයි මේ කැප්සියුල් හොඳයි කියලා වැඩක් නැහැ. නම කියලා බය නැතුව ඇඟ බේරගෙන කියන්නේ නැතුව නම කියලා විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ බය නැතුව අලෙවි කරන්නේ ඒක ඇත්තටම ශාරීරිකව හානියක් වෙන්නේ නැති නිසායි. සෞඛ්‍යයට කිසිම හානියක් නැති නිසායි. ඉතින් අපේ ડોක්ටර්ස්ලා ටීම් එකටම මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. මොකද ඒගොල්ලෝ කටපුරා නම කියලා බය නැතුව ඕගලන්ට ඒක හඳුන්වලා දෙනවා. අනිත් එකේ මාත්‍රාවල් ගැන හරියටම කියනවා. විශේෂිතම දේ තමයි ග්ලූටතයන් වැඩි වුණොත් ස්ටීවන් ජොන්සන් සින්ඩ්‍රෝම් කියලා ලොකු ආසාදිත තත්වයක් ඇති වෙනවා. ඕගොල්ලන්ගේ ඉන්ටර්නෙට් පහසුකම් තියෙනවා නම් මේ ස්ටීවන් ජොන්සන් සින්ඩ්‍රෝම් කියන එක පොඩ්ඩක් ටයිප් කරලා බලන්න. ඇත්තටම බය හිතෙනවා සුරංගේ ඒ පික්චර්ස් දිහා බැලුවම ඒව ඇත්තට මාධ්‍ය ගෙනල්ලා අපිට දාන්න ඕමනා වුණා දාන්න බැරි තරම් බය හිතෙනවා. ඒ හින්දායි අපි දාන්නේ නැත්තේ. ඒ හින්දත් පුළුවන් අය ඒක බලන්න පුළුවන් අය දරා ගන්න පුළුවන් අය ඒක දැකලා කෙලින් ඔළුව තියාගෙන ඉන්න පුළුවන් අයට මම කියනවා බලන්න කියලා. මොකද එහෙම බය වෙන අය බලන්න එපා. මොකද ඇත්තටම ඇස් වටේ නරක් වෙනවා කට වටේ කට ඇතුලේ හැම තැනම ආසාදනයට ලක් වෙලා එහෙම වෙනවා ග්ලූටතයන් වැඩි වුණාම. ඉතින් අධිමාත්‍රාවල් තියෙනකොට ප්‍රවේසම් වෙන්න කියන්නේ ඒකයි. නිකන් කට කසනවට කියනවා නෙමෙයි. හරි මාත්‍රාව ගියාට කමක් නැහැ. ග්ලූටතයන් දැන් ඇවිල්ලා ලංකාවට අවුරුදු දෙකක් මේ අපේ කැප්සියුල් එකේ තියෙනවා. නයිෆයනස් එකේ හරි මාත්‍රාව තියෙනවා. ඊට වඩා දාන්න උමනා නැහැ. ඊට වඩා දැම්මොත් තමයි අර වගේ ආසාදිත තත්ත්වවලට යන්නේ. ඔව්. එතකොට නිරංජලා සේනාධීර අලුත් අහංගමෙන් ප්‍රශ්නයක් යොමු කරනවා. මේ ග්ලූටතයන් ඉන්ජෙක්ෂන් මාර්ගෙන් ලබා ගැනීම අනතුරුදායක නිසා එම ප්‍රමාණයම කැප්සියුල් එකක් මාර්ගෙන් ලබා ගැනීම හොඳයිද? එතකොට ඒ වගේම නයිෆයනස් එකේ ඒ තරම්ම ග්ලූටතයන් ප්‍රමාණයක් නැහැ නේද කියලා අහනවා. ඔව් ග්ලූට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ග්ලූටතයන් අධි මාත්‍රාවක් තියෙන්නුම නෑ අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ඒ වගේම බයොටින්නුත් එහෙමයි. අවශ්‍ය ප්‍රමාණය දැන් 0.5යි තියෙන්න ඕනේ. 0.1ක් හෝ 0.2යි අපේ කැප්සියුල් වල තියෙන්නේ. ඉතින් බය නැතුව ගන්න. මොකද MCG කියන්නේ මයික්‍රෝග්‍රෑම්ස්. මයික්‍රෝග්‍රෑම් 200ක් කියන්නේ 0.2යි. 0.5 වෙනකන් ඒක ඕකේ දාන්න පුළුවන්. ඒක මේ නීතිගතයි. නමුත් එහෙම නීති විරෝධී නීතියට හිස නමන්න නැතුව ඔහේ අධිමාත්‍රාවල් දාලා හදන කැප්සියුල් ගන්න ගොඩාක් ප්‍රවේසම් වෙන්න පළවෙනි මාස දෙක තුනේ ලස්සනට හැම හැදෙයි. ඊට පස්සේ ඇඟ ඇතුලේ නරක් වෙවි එළියට ආසාදන තත්ත්වය ආවම ඔය කතා කරන කවුරුත් වග කියන්නේ නැහැ. ඕගොල්ලොම අපිට කියනවා කෝල් කරාම ඒ ආයතන වලින් කියනවා කියලා වෙන්න බෑ කියලා. මේ වචන දෙක තමයි භාවිතා කරන්නේ වෙන්න බෑ කියනවා නැත්තම් ෆෝන් එක තියනවා. එක්ක ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් එහෙම කරන්නේ අපෙන් මොන හරි අපේ කැප්සියුල් එකක් අරගෙන එක බිබිලක් ආවා කිව්වොතින් අපි එන්න කියලා ඒකෙනාට ඒක චෙක් කරලා බලලා ඒ නොමිලේ අපි හැම චෙක් කරන්නේ මීගමුවෙත් කටුබැද්දෙත් සලොන් දෙකේම නොමිලේ අපි හැම චෙක් කරන්නේ අවස්ථාව ගන්න කියලා හැමදාමත් අපි කියනවා. එවැනි දෙයක් අපි නිකන් මේ පැහැර හරින්නේ නැහැ. අපි නිකන් වෙන්න බෑ කියලා අත හොදගන්නේ නැහැ. ඒ හින්දා මතක තියාගන්න අධි මාත්‍රාවල් ගන්න එපා. මම නැවත නැවතත් කියනවා මේක ඉතාමත්ම භයානක දෙයක්. තව අවුරුද්දක් විතර යනකොට අපිට මේ ස්ටීවන් ජොන්සන් සින්ඩ්‍රෝම් කියන ආසාදනය ගොඩාක් අයගේ දකින්න ලැබෙයි. ගොඩක් ජනප්‍රිය අයගේ පවා දකින්න ලැබෙයි. ඒක අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඉතින් අපි කියනවා කියන්න විතරයි පුළුවන් ඇත්තටම සුරංගි. මේ උපදේශ ගන්නවා නම් හොඳයි. නැත්තම් ඕගලන්ටමයි පාඩුව අපිට නෙමෙයි. ඒ හින්දා මතක තියාගන්න එවැනි ලෙඩක් හැදුනොත් බියුටිෂන්ස් ලවන අපිට සුව කරන්න බෑ. ඔගොල්ලෝ අනිවාර්යෙන් රෝහල් ගත වෙන්න වෙනවා. මන් දන්නේ නැහැ ડોක්ටර්ස්ලටත් ඒක සුව කරන්න පුළුවන් ආසාදනයක්ද කියලා. ඒ හින්දා ගොඩක් ප්‍රවේසම් වෙන්න හරි කැප්සියුල්ස් කියෝලා බලන්න. ඔගලන්ට තේරෙන්නේ නැත්තම් අතේ තියෙන කැප්සියුල් බොක්ස් එකත් එක්ක අපිට කෝල් එකක් දෙන්න. හොඳ කැප්සියුල් එකක් නම් අපි අනිවාර්යෙන් මේක දිගටම ගන්න කියනවා. අවශ්‍ය නැති එහෙම නැත්නම් අධි මාත්‍රාවල් තහනම් කරපු දේවල් දාලා ඇඟට අවශ්‍ය නැති දේවල් දාලා හදලා තියෙනවා නම් අපි අනිවාර්යෙන්ම කියනවා අදම නවත්තලා නයිබ්‍රෝස් වලට මාරු වෙන්න කියලා. ඔව්. ඉතින් අපේ කාලයත් එක්ක ස්තුතිවන්ත වෙනවා බොහොම ජේෂ්ඨ රූපලාවන ශිල්පිනී චකේ අපෝන්ස මහත්මිය වගේමයි බොහොම මේ මෑත දිනක උපන්දිනය සැමරුවා. ඉතින් සුබ උපන්දිනයක් වේවා කියලා ස්වර්ණවාහිනී මාධ්‍යාලයේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා සහ ඔබේ තව තවත් නිරෝගී සුවය
ශක්තිය ධෛර්යය වැඩි වෙලා මෙවැනි අපේ කියන්නේ අත්‍යවම කරන බොහොම එක පිනක් කෙනෙකුට උපදෙස් ලබා දීම සහ ඔවුන් ගැන විශේෂ මේ විෂය තුල අපේ කාන්තාවන් හරිම අසරණයි. මොකද ඒ මේ කොයිතරම් ජනප්‍රියද මේ විෂය කියන එක මට දැක්කා. මම එළියට ගියාම නිවේදිකාවක් විතර මගෙන් ඇවිල්ලා අහන ප්‍රශ්න දැක්කාම ඉත හැමෝම ආසයි ලස්සනට ඉන්න. ඉත ඒකට අපි උදව් කරන එක අපේ මාධ්‍යයක් විදිහට අපේ වගකීම සහ බියුටිෂියන් කෙනෙක් විදිහට ඔබේ වගකීම. ඒ නිසා අපි ඔබට සුබපතන සුබපන්තිකක් වේවා කියලා. ඒ වගේම ඔබට මතක් කරනවා ආයුෆාමන් න්‍යූට්‍රා පුද්ගලික සමාගම මායලිය ඡායල ඔවුන්ගේ ලිපිනය ඔවුන්ගේ නිෂ්පාදන පිළිබඳව ස්වබලය කියුව විදිහට පාවිච්චි කරලා ඒ ප්‍රතිඵලය ලබා ගන්න 077.01.37.97 077.01.37.98 අපේ දුරකථන අංක. ඉතින් අපි ඔබට මතක් කරනවා හැමදාමත් උදෑසන වැඩසටහන් ස්වර්ණවාහිනිය අපේ ජනප්‍රිය. ඒකට හේතුව තමයි අපි හරි දේ හරි වෙලාවට හොඳ විදිහට ඒ ප්‍රමිතීන් එක්ක සම්බන්ධ වෙලා ඔවුන් එක්ක සම්බන්ධ වෙලා කරන නිසා ස්තුතිවන්ත වෙනවා. වසර ගණනාවක් පුරාවට ඔබ අපිත් එක්ක තබාගෙන තිබෙන අප්‍රමාණ විශ්වාසය පිළිබඳව තවත් දවසක මුණ ගැහෙමු. අයිබෝන්.